ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ජූලි මාස 16 වෙනිදා ග්‍රහලොව පාලක රවි ග්‍රහය උදෑසන 11:18ට සඳු හිමි කටක රාශියට පැමිණීමෙන් ඉතා ශුභ මුහුර්තයක් වන නන්දන මුහුර්තය උදාවනවා. කටක රාශිය රවි ග්‍රහයාට මිතුරු රාශියක් වනවා. රවි කටක රාශියට පිවිසීම සිදු වන්නේ දහවල් මාධ්‍යහනේ දීවන අතර මේ අනුව ඉදිරි කාලය තුළ රටම ඉතා සුභ කාලයක් ආරම්භ වන බවක් පෙන්නුම් කරනවා. ජූලි මාස 16 වෙනිදායින් පසුව ජනතාවගේ පැතුම් පිටවන කාලයක් හා රටම උණුසුම් කරවන සිදුවීම් කරලියට පැමිණීමේ ඉඩකඩ කැටි බවක් පෙන්නුම් කරනවා. කටක ජල රාශියකි. රවි කටක රාශියට පැමිණීමෙන් රාජ තේජස සිඳී යාමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ජූලි මාස 16 වෙනිදා විශ්ව කේන්ද්‍රයේ දෙවැන්නේ කුජ හා ගුරුයි. 4 වෙන්නේ රවි බුධ හා සිකුරුයි. 6 වෙන්නේ කේතුයි. 8 වෙන්නේ සඳුයි. 11 වෙන්නේ ශනි. 12 වෙන්නේ රාහුයි. විශ්ව කේන්ද්‍රයේ දෙවැන්න හා 7 වෙන්නේ හිමි සිකුරුවෙහි 4 වෙන්නේ ගමන් කරනවා. සිකුරුට කටක රාශිය සතුරු රාශියක් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය කලාකරුවන්ට බලවත් අපල කාලයක් බවට පත්වෙනවා. ඉදිරි කාලය තුළදී ප්‍රවීණ ගායකයෙකුට හෝ ගායිකාවකට මාරක අපල කාලයකට මුහුණ දීමට සිදුවිය හැකි. ප්‍රබල දේශපාලන චරිතයකටද දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවනවා. සතුට වූචක රාශිය නීචයි. සඳ විශ්ව කේන්ද්‍රයේ අටවැන්න වූ වූචක රාශිය ගමන් කිරීම රථ වාහන අනතුරු වැඩි වීමට හේතු වෙනවා. දේ කෙලින්ෙන් සිදුවිය හැකි අනතුරු වැඩි විය හැකි. කුඩා දරුවන් සම්බන්ධයෙන් කම්පා කරවන පුවත් රටේ සමහර ප්‍රදේශවලින් වාර්තා විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.